టెస్ట్ క్రికెట్ ఇతిహాసే బిహును దాక్షతం తుంగిరేవు క్రీడక కౌదు కీనికట ఒయాలట వెనస్ ఉత్తర ఏతి రిచర్డ్ హెడ్లీ కపిల్ దేవ్ ఇయన్ బోతమ్ వగే మేత కాలే క్రికెట్ పిటియన్ సమగత్ జాక్ కలిస్ కియన్నే టెస్ట్ క్రికెట్ పిటియే బిహును సువిశేషి తుంగిరేవు క్రీడకయో హెబై అపి అద కతా కరన్నే కలిన్ నమ్ కిపోయ గ్యాన్ నెవే క్రికెట్ గ్యాన్ దన్న గొడక్ అయ మెతెక్ లోకే బిహును హొందమ తుంగిరేవు క్రీడకయా విదియట సలకన గాఫీల్డ్ సోబర్స్ గ్యాన్ హొదే ఉదుపత్తల బాబడస్ సోల్ది ఇపదును సోబర్స్ క్రికెట్ పిటియట ఆపు మూల్ కాలేమ తమంగే నమ టెస్ట్ క్రికెట్ వార్తా పోతే ఇహలి మలియా గన్న సమత్తునా అవురుదు 21 కును సోబర్స్ టెస్ట్ ඉනිමකදී ලකුණු 365ක් ගත්තේ ඒ වෙනකන් ටෙස්ට් ඉනිමක අරගෙන තිබුණු වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියපුවෝ ලෙන් හටන්ගේ වාර්තාව තමන්ගේ නමට ලියාගෙන සෝබස් තමයි පළමු පෙළ තරඟයකදී පන්දු ආරයක පන්දු 6ටම 6 පාරවල් එල්ල කරපු ලෝකයේ පළවෙනි ප්‍රතිකරුවා. ඒ වගේම සෝබස්ට අපූර්ව හැකියාවකුත් තිබුණා. ඒ තමයි මදවේග පන්දු යවන්නෙක් විදියට පන්දු වේම ආරම්භ කරන්න වගේම පන්දු පරණ වෙද්දී වමත් පාදඟ පන්දු යවන්නෙක් විදියටත් ඒ වගේම වමත් චයිනමන් පන්දු යවන්නෙක් විදියටත් පන්දු යවන්න. මේ හැකියාවල් සාමාන්‍ය හැකියාවල් කියලා අපට කියන්න බැරි සෝබස්ගේ තරඟ වාර්තාව බැලුවම සෝබස් ප්‍රතිකරුවෙක් විදියට ටෙස්ට් ලකුණු 8032ක් අරගෙන තියෙන්නේ ඒ ඉනිමක සාමාන්‍ය 57.78ක ඉහළ අගයක තබාගෙන. ප්‍රතිකරුවෙක් විදියට සෝබස් පළමු පෙළ ලකුණු 28000කට වඩා ගත්ත සුපිරි ප්‍රතිකරුවෙක්. පන්දු යවන්නෙක් විදියට ගත්තම ටෙස්ට් කඩලු 235ක් ගත්ත සෝබස් පළමු පෙළ කඩලු 1043ක් ගන්න සමත් වෙලා තියෙනවා. පන්දු රකින්නෙක් විදියට ටෙස්ට් උඩ පන්දු 109ක් රැකගෙන තියෙන සෝබස් පළමු පෙළ උඩ පන්දු 409ක් රැක ගන්නත් සමත් වෙලා තියෙනවා. කොහොමද සෝබස්ගේ වැඩ? ප්‍රතිහරඹයත් යන්තම් පුළුවන් ටිකක් පන්දු යවන්නත් පුළුවන් පන්දු රැකීමත් ටිකක් හොඳට කරන අයට තුන්ගිරියව ක්‍රීඩකයෝ කියලා සෝබස්ලාගේ නම කැත කරන එක නම් හරි අපරාධයක් නේද? සෝබස් ගැන එක වතාවක් බ්‍රැඩ්මන් කියලා තිබුණේ ලෝකේ හොඳම ප්‍රතිකරුවෝ වගේම පීඩනයකදී පන්දුවට පහර දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකරුවා සෝබස් කියලා. ඉම්රාන් කාන් කියන දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයාත් කියලා තිබුණේ සෝබස්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සෝබස් කෙනෙක් වෙන්න බෑ කියලා. දක්ෂෙක් වගේම හොඳ මහත්මයෙක් කියලා තමයි ගොඩක් අය සෝබස් හැඳින්නුවේ. ඔයාලට මතක ඇති කාලයක් සෝබස් අපේ ප්‍රතිකරණ උපදේශකවරයා වෙලා හිටියා. දැන් අවුරුදු 82ක් වෙන මේ සුපිරි ක්‍රීඩකයා ක්‍රීඩාවට කළ සේවය නිසා නයිට් නාමයකින් පවා පිදුම් ලබන්න වාසනාව උදා කරගෙන තියෙනවා. මේ හැමදේ එකම ක්‍රිකට් රජු කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන්නේ අපි කතා කරපු ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්ම තමයි. ඔයාලා හිතන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම තුන්ගිරියව් ක්‍රීඩකයා සෝබස්ද? ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහලින් තියෙන රතු පාට බටන් එක click කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.